ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සර්කස් කාරියෝ දැන් මගේ මුළු කාලෙම මම ඔයාලට දුන්නා කියලා හිතන්නකෝ. ඒ කාලේ මම මගේ රස්සාවට කාලේ හදාගන්න. හැබැයි දැන් මේ කාලේ තියෙන්නේ ඔයාට. ඔයාට පොලිටික්ස් වලින් අයින් වෙන්න බැරිද? අයින් වෙන්න? ඔව්. අයින් වෙලා අපි ඕස්ට්‍රේලියාව යන්න. ඔයා এডুকেටඩ් නේ. ඔයාට පුළුවන් එහෙන් හොඳ ජොබ් එකක් හොයාගන්න. නැත්තම් අපිට හොඳ බිස්නස් එකක් උනත් කරන්න පුළුවන් නේ. देशपालने बदागिन पक्षि बदागिन මිනිස්සු බදාගෙන දඟලනවා. ඔයාට අඩුම ගානේ අපි දෙන්නගේ වෙඩින් එක ගැන කතා කරන්නවත් වෙලාවක් නැහැ. මට කියන්න. ඇත්තටම කොහොමද මෙහෙම හොඳ පෞල් ජීවිතයක් ගත කරන්නේ? එතකොට මේ රටේ ඉන්න අනිත් පොලිටිෂන්ස්ලාට ෆැමිලි ලයිෆ් නැද්ද? තියෙනවා. හැබැයි ඒගොල්ලෝ පොලිටික්ස් කරන්නේ ඒගොල්ලන්ගේ පෞල ගැන, තමන් ගැන, නෑදෑයෝ ගැන හිතලා. ඒ වුණාට ඔයා ඔයා වයි පවුල වයි නෑදෑයන් වයි ඔක්කොම අමතක කරලා පොලිටික්ස් කරන්නේ. මංජිරි මම වැඩ කරන්නේ අවංකව. දේශපාලනේ කියන්නේ තමන්ටවත් තමන්ගේ පවුලේ අයටවත් දේවල් කරගන්න එක නෙමෙයි. මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩ කරන එක. ඒක තමයි හිරන් මං කියන්නේ. එතකොට ඔයාට මං ගැනවත් පවුල ගැනවත් හොයන්න වෙලාවක් නැහැ කියලා. වෙලාවක් නැහැ නෙමෙයි. වෙලාවක් තියෙනවා. හැබැයි ඔයා කියන වගේ හැම වෙලාවෙම මට ඒක කරන්න බෑ. මම්මගේ ටයිම් එක මැනේජ් කරගන්න ඕනේ. ඒකෙන් ඔයාටත් කාලයක් වෙන් වෙනවා. ඒ කාලේ තමයි ඔයාට හම්බ වෙන්නේ. නැතුව මේ රස්සාව කර කර 365 දවසේ මට ඔයත් එක්ක ඉලිලා ඉන්න බෑ. ඒක තමයි හිරන් මං කියන්නේ. අපි මේකෙන් අයින් වෙමු කියලා. නෑ. මං ඒක කරන්නේ නෑ. ආයෙත් මගෙත් එක්ක ඔය කතාව කතා කරන්න එපා. මට ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා සැප විඳින්න ඕනේ නැහැ. මට ඕනේ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න. එච්චරයි. කොහොමද දැන් ඔයාලට? ඔගොල්ලෝ හැමෝම සපෝට් කරන්න ඇර කොහෙවත් ඉඳන් ආපු එකට? මගේ අමාරුව ගානක්වත් නැහැ. හරි හරි ඉතින්. ඒ ළමයා තේරෙන්නේ නැති කමටනේ එහෙම කළේ. ඇයි ඉතින් තේරෙන්නේ නැත්තම් උන් මේවට එන්නේ? උන් දැනගන්න ඕන උන්ට ගැළපෙන දේවල් තෝරගන්න. මෙන්දක ඕනම කෙනෙක් රඟපාන්න එන්න එක්ස්පීරියන්ස් එකක් නැතුව. ඔයාලට එහෙම පළවෙනි දවසක් තිබ්බනේ මතකද? අපිට ඔහොම දවස් තිබ්බට අපි හුම් බුල් කෙලියේ නෑ. ඒ අයිසේ මේනම් මන්ස මේනවා. තවසේ මට හිතාමතා නේ ගෙව්. අනේ නෑ සර්, මං හිතුව ගහනවස මූණ හරවයි කියලා. ඔයි මේ තවසේ හොඳට එකක් මතක තියාගන්නවා. තවසේ ඇඩ් කරනකොට තමුසේ වැඩ කරන්නේ කාත් එක්කද කියලා ඔලුව තියා ගන්නවා. තමුසේ හොඳටම දන්නවා මම මේ රටේ ඇවෝඩ් විනින් ඇක්ටර් කෙනෙක්. තමුසේ මේ චරිතයක් හංගා කාගෙන ආපු එකෙක්.
ඒවකෙ තමුසේ දඟලන්න එපා මේ මට වැඩි උඩින් යන්න. තමුසේ ඉන්නවා තමුසේගේ තැන. හරිද? ඒ කිව්වස චරිත ගැනද? බල්ලර දාන ওই චරිතේ. තමුසේ මේ චරිතයක් කරා කියලා බලන්නේ උන් නැහැ. මිනිස්සු බලන්නේ අපි දෙහා. ඒ නිසා තමුසේ අපිට රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්නවා. එහෙම එකක් මෙයාගේ කැරැක්ටර් එකේ නැහැ නෙමෙන්දක. මෙයාගේ චරිත හැටියට යා කොහොමද ඔය රෙස්පෙක්ට් කරන්නේ? මට චරිතය අදාළ නැහැ. තමුසේ පළවෙනි දවසේ මට ගහලා වැඩ වෙන්න නේ හැදුවේ. අයියෝ නැස. පිටපදි තිබ්බේඳ කරේ. මට කරන්න කිව්වනේ. හරි හරි. දැන් ඔයා යන්නකො. ගිහිලි ළඟ සීනේ රෙඩි වෙන්න. මම සට උපරිම ගෞරව කරනවා. හරි හරි දැන් ඔයා යන්නකො. ගිහිලා මේකප් එකම ටච් කරගන්න. මම හිතන්නේ දේ ළඟ සීන් එක ගන්න රෙඩි කරලා තියෙනවා. මෙන්දක අලුතෙන් ආපු ළමයට ඔය විදිහට කතා කරන එක හරි නැහැ. ඒ ළමයා හොඳටම බය වෙලා ඉන්නේ. විහාරමේ. ඔය ළමයි හුරතල් කරාට මල් ළමයි හුරතල් කරන්නේ නැහැ. ඔය මේ දැම්ම මුන් හුරතල් කරන්න පටන් අරන්නේ. ගිහිල්ලා හුරතලාට කියන්න මට උඩින් යන්න ලෑස්ති වෙන්න එපා කියලා. හරිද? එහෙම වුණොත් එන්නේ උට හෙට ඉඳන් මේ ටෙලිග්‍රෑම් එකේ නැතු වෙන්න තමයි. ඒකත් මතක තියාගන්න කියන්න. සොදුරු කොත්තමල්ලි ඇතුළු natural spices 16ක් මොසු මෝ කරි කියුබ් සර්කස් කාරියෝ අච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා මොකද වෙන්නේ දේශපාලන සීන් එකට? ඒකත් ඉතින් සාකච්ඡා මට්ටමේ. සාකච්ඡා නඩන්නේ මචං මහතා. වැඩ තමයි වෙන්න ඕන. ආ නිවුස් එකක් තියෙනවා කියත්. අරුන් තුන්දෙනා අද නමෝ විත්තේ ටෙලිනාට්‍ය රඟපාන්න ගියා. I'm doing winner. Rae hata idiha. Miya kai. Ebaraya. Balapa. Shooting ga palene dawasama gedara aran yanne marala yanne ba. Eken? Eken ithin prashnayak. Ada thina ulaba mawa kapala wen ekek dala shoot kara iddanna. Ehenam man ithin ita passe sin shoot karanne nae ne. Mata ay uth ekak rangapana thibun nae ba. මම ඊට පස්සේ ඇඩ් කරා ඇක්ට්‍රස් එක්ක. ඒකි කොහමද? ඒකි නම් මචං මට මාර සපෝට් එකක් දුන්නේ. අර ගම් කබරය වගේ නෙමෙයි. මචං ඒකිව මට අඳුනන දුන්නේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් එක මේකප් කර කර ඉද්දී. මචං මම අඳුරන කෙනෙක්වයි මාත් එක්ක කතා කරේ. එක අතකට ඉතින් නාට්‍යයකට ගිහිල්ලා ඒක ප්‍රධාන චරිත රංගපාන නළුවට කනට ගෙව මූට මලපයින් එක සාධාරණයි. නෑ මචං ඌ කියන්නේ ඌට වඩා උඩින් යන්න එපා කියලා. මම සම්මාන ගත්ත නළුවෙල්ලු මට චරිත වැඩන් නැල්ලු මට රෙස්පෙක්ට් කරපන්ලු. සුයකෙක් නෙබා. දැන් උඹ රජා වෙලා ඌ දොරටු පාලය වුණොත් එimhe රජාට ගිල්ල වඳින්න යනවා දොරටු පාලයට. ආච්චිගේ තියරි නෙබා. ඒ අන්න අරුව වෙනවා. කවුද? අරුවේ කාරකම? ආ නළුවා. මොකද මේ පාරවල් වල? නැස මේ අලුතේ පොඩ්ඩක් කතා කර කර හිටියා. හහ්. ඔබ දැන් ලොකු නළුව වෙලා නේ. යාළුව පිරිවරාගෙන එන්නේ. හරි හරි හරි. හැබැයි වැඩි ඔය නළුකම ලොකුට ඔලුවට දාගන්න එපා. මොකද ඔය නළුවට උන්නේ වැටෙනා වගේම ඉක්මනට ගැලවෙනවා. මෙන්ද අපි ආ. යන්න. තමුසේ යාළුවන්ගෙන් හරි අහලා දැනගන්න. ඇඟිල්ල තරමට ඉදිමෙන බෙහෙත.
दिला अब घी लेना बाय ये वाला बच्चा महता उनके यालू का मना सुपरी है मारू यालू तो उन्हें अबे बंग दावड़ींगे यालू का मटक केला भी ना मारा बेस मुंह सीन लेकिन ये कमें मिसअंडरस्टैंड का क्यों बच्चा महता अने ऊबा अरे आनू की मुंगे बेस मुंह करंगी वो सीन है नेला दी लंगे दी आनू के देख के नहीं बच्चा महता पामे हितन ने बच्चा कांचना एक वो बड़ा हीरा कर गयी नहीं ලංගදී හැබැයි ඉවල් පැත්තේ ඇවිල්ලා ගිහිල්ලා තිබ්බා හම්බුන්න. මේකනේ මේ දැන් අරුන්ගේ අර මේ රටපයින් සීන් එකට මොකද වෙන්නේ? අර නාට්‍යයක් හදනවා කියලා කිව්ව නේද? ඌවා වෙන්නේ නෑ බං. උන්ගේ ඔය බොරු කතා විතරයි. උන්ගේ එක එක්කවත් අරමුණකට වැඩ කරන්නේ නෑනේ බං. දැන් ලංකාවේ තරුණයෝ ඔහොම තමයි මචං මහතා. උන්ට විෂන් එකක් නෑ. උන්ට විෂන් එකක් දෙන්න එකෙක්වත් ඇත්තෙත් නෑ. අන්න මචං මහතාගේ දේශපාලනයට මරු කන්සෙප්ට් එකක් ආ. මොකෙන් වෘත්තිය පුහුණුවද? නෑ 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 වෘත්තිය පුහුණුව නෙමෙයි අපි අපේ තරුණයන්ට කියලා දෙන්න ඕන අනාගතේ සැලසුම් කරගන්න විදිහ ලයිෆ් ප්ලෑනින් අපේ හැම දෙයකටම ප්ලෑන් එකක් තිබ්බට ලයිෆ් එකට ප්ලෑන් එකක් නෑනේ මචං මහතා ඒක නෑ ඇත්ත බා දැන් බලහංගෝ අපි දෙන්න මම ත්‍රිවිල් කාර්යය උඹ පෙට්ටි කඩ කාර්යය ඒ වුණාට අපි දෙන්නම දන්නවනේ බං අපිට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා මම හිටියේ පාතාලේනේ මම පාතාලෙන් පෙට්ටි කඩේට මාරුවලා බේරුණා. නැත්තම් මං අද ජීවතුන් අතරත් නැහැ. ඒත් මචං මහතා මට වඩා බාලකොල්ලෝ 100 ගාණක් පාතාලේ ඉන්නවා. උන් එකෙන් බේරෙන්න දන්නේ නැහැ. සමහරක් උන්ට බේරෙන්න ඌමනාවකුත් නැහැ. ඌමනාවක් තිබුණත් බේරෙන්න ක්‍රමයකුත් නැහැ මචං මහතා. කහසොදුරු කොත්තමල්ලි ඇතුළු නැචරල් ස්පයිසස් 16ක් මුසු නෝ කරි කියුබ් සෑම දිනකම ලක්ෂපතියෙ සෑම මාසයකම මිලියනපතියෙ කැලින් මිලියනපති සර්කස් කාරියෝ උඹලෝ කොච්චර කිව්වත් මන්ත්‍රී කාරයට බෑ මාව නටවන්න ඌ ඇවිල්ලා බොරු බොරු කතන්දර කියලා උඹලවත් මුරුන් ගත්තේ තියලා මාවත් මුරුන් ගත්තේ තියලා ගියාට ඌ දන්නේ ඌ ගියාට පස්සේ මම මුරුන් ගත්තෙන් බහිනවා කියලා ඒ වුණාට ඔයාට මන්ත්‍රීගෙන් ඉගෙන ගන්න ලොකු දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඔයාට මෙලෝ මගුලක් නැතුව සල්ලි ටිකක් පොලියට දීලා අර බොනියා වගේ මෝඩයෝ රැලක් වට කරගෙන හිටියට මන්ත්‍රී එහෙම නැහැ. ඌට සල්ලි තියෙනවා, ඌට බලේ තියෙනවා, ඌට මිනිස්සු ඉන්නවා. ඒ හැමදේම තියාගෙන ඌ වගේ කකුල් දෙක ළඟට එනවා. ඇයි එන්නේ? चंद कैंपेन ओणी निशा कांची पोरुवट लोकू साइस दागन रंगुवट वेडाकने पोड़ाक मांत्री बागे हितांड बुरुदुए ओया हितुवट उगे ककुल देख लंगटे आने को ओयाट मधिका मांकियला ऊका वदावते में हितांने वो आगे ककुल देख लंगटे मेनो ඇවිල්ලා ඌට ඕන වැඩේ ඌ කරගන්න. එතකොට ඌද ලොක්කා, වාද ලොක්කා. ඌට ඕන වැඩේ කරගන්නේ මං ඌට ඕන වැඩේ කරොත්නේ. මං ඕන ඔට්ටුවක් දානවා. ඔයා മന്ത്രിට ඕන වැඩේ කරනවා. අනිත් එක മന്ത്രി ඉන්නේ ඔයාට වැඩි ගව් ගානක් ඉස්සරහින්. ඔයාට තාම മന്ത്രി හිතන විදිහ හිතාගන්නවත් බැහැ. මට හිතෙනවා එමියා මා කපටි මිනිහෙක් කියලා. ඒකට කියන්නේ කපටිකමද වෙන මොකක්ද කියලා නම් මන් දන්නේ නැහැ. ආම් ඩූමන රෑ 7:30. තාත්තල අපේ නම් දානකොට අපේ අනාගතය ගැන හිතුවේ නැහැ. අනේ බහැපංගෝ වින්දෝ. හිතුවද? නැහැ. හැබැයි ඔප්පු කරලා පෙන්නලා තියෙන විදිහට ඌ ඔයාට වැඩිය සුපිරි මැරේ. ඌ ඔයා වගේ බොරු ඡණ්ඩීකුත් නෙවෙයි. ඌය පෙන්නන්නෙත් නෑ බොරුවට රඟන්නෙත් නෑ දැන් ඇතිනේ මට අපහාස කරා නෑ නෑ මං අපහාස කරන්නේ නෑ මට පේන දේයි මං කියන්නේ පේන දේ
නුඹ කියපන්කෝ උඹ කවද දැක්කේ මං රඟනවා. ඔය ඉතින් දැනුත් රඟනවනේ. ඒව මිනිස්සුන්ට පේනවා. සමහරු හිතාගෙන ඉන්නවනේ තමන්ගේ ගොංකන් අනිත් මිනිස්සුන්ට මාර බුද්ධිමත්කම් වගේ පේනවා කියලා. නෑ, එහෙම නෑ. මිනිස්සු ඔයගොල්ලන්ට හිනා වෙනවා. දැක්කම දෙකට නැවිලා අනේ අක්කියා අනේ නෝනා අනේ මැඩම් කියාගෙන ඔයා වන්දල ඔයාගෙන් ප්‍රයෝජන ගන්නවා. ඔයා මහා ලොකුවට කයිය ගැහුවට ඔයාට මේ සමාජය ගැන මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. ඔයා දන්නේ ඔයාගේ පොලිකාරයෝ ගැනයි අර මෝඩ බොනියා ගැනයි විතරයි. අනුකි දැන් ඇති කටවපන්. ඔයා දැන් කටවහ ගත්තොත් හොඳයි. නැතකි මේක කෙලවර වෙන තර මන් දන්නේ. මචං ඕකට මුලේ ඉඳන් මචං මාත් එක්ක අවුල තිබ්බා දෙබස් පැට්‍රිස් කරන වෙලාවෙත් මචං උමා වැඩි ගණන් ගත්තේ නැහැ ඒකද ඔබ කෙල්ල හැරී chance එකක් හම්බෙච්ච ගම නෑ නෑ බං කම්පුල් පාරක් ගාන සීන් එකක් තිබ්බා මං ගෝ පොඩ්ඩක් පැට්‍රිස් කරමු කියලා ඇසිස්ටන්ට් එක මල්ලිත් ඇවිල්ලා කිව්වා මචං ඌ වැඩි ගණන් ගත්තේ නැහැ ඌ try කරේ මචං ඒක කොහොම හරි අයින් කරගන්න ඇසිස්ටන්ට් එකට මල්ලි ඇවිල්ලා මට කිව්වා ගහපන් කියලා අම්මා අම්මා ඌමත් මේ ෆීල්ඩ් එකේ නළුව වැඩි වෙන්න අවස්ථා අඩුයි කනළුවේ කින්නකට ඌට තමයි මචං හැමදේම ලැබෙන්නේ. අර කතාවකුත් දිනවනේ try and try you can fly කියලා. කොහේලේ හරි කාංචලම් උඹට උඩ දාලා පයින් ගහපුවාම fly and fly වෙන්නේ. හැබැයි එන්නෝනේ තනිය. ඔය සුදු බේබිලා, කළු බේබිලා, රතු බේබිලා ආ ඒවා බලලා. හලෝ. හලෝ ඩාලින්. ඇහෙනවද?